ඒ එකමුතුවේ මූලාරම්භය තමයි හෙට මං හිතන්නේ. මොකද මේ රටේ තියෙන සියලු ප්‍රගතිශීලී බලවේග, ඒ වගේම වාමාංශික බලවේග සියල්ලම අපි ඔක්කොම එකට එකතු වෙන තැනක් හෙට. මේකෙන් අදහස් වෙන්නේ මේ ඔක්කොම එකතු වෙලා සම්දානයක් හදනවා කියලා. නමුත් අපි හදන්නේ මේ රටේ තියෙන පක්ෂ 21ක් ගිය සති දෙකකට විතර කලින් ඔක්කොම එකට එකතු වෙලා පළවෙනි වතාවට පක්ෂ 21ක් අස්සම් කරා, ගිවිසුමක් නැත්තම් සංදේශයක් අස්සම් කරා, මැතිවරණය කල් දාන්න බැහැයි කියන තීන්දුව අනුව. එතකොට එක එක සටන් පාඩවලට දැන් මේ සියලු කණ්ඩායම් එකට එකතු වෙමින් ඉන්නේ. දැවැන්ත බලවේගයක් අපි ගොඩනගමින් ඉන්නේ. මර්ධනයට එරෙහිව බලවේගයක් අපි ගොඩනගනවා. ඊළඟට මැතිවරණ කල් දැමීමට එරෙහිව බලවේගයක් ගොඩනගනවා. දූෂණය හා වංචාවට එරෙහිව බලවේගයක් ගොඩනගනවා. මේ විදිහට ගත්තම මේ සියලුම පක්ෂ එක මතවාදයක් තුළ ඉදිරියට යන හැඩයක් තමයි අපිට පේන්නේ. මම හිතන්නේ පළවෙනි වෙඩිමුරය තමයි අපි මේ එකමුතුවේ හෙට අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් ආපු කාරණේදී විශේෂයෙන් දැන් අපි පාසලක උසස් පෙළ පන්තියක ඉන්න මගේ දරුවගෙන් ඇහුවොත් රටේ ජනාධිපති ඉවත් කරන ක්‍රමවේදය මොකක්ද කියලා ව්‍යවස්ථාවේ තියෙනවා පැහැදිලි ක්‍රමවේදය. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉවත් කළේ ඒ ක්‍රමවේදය තුළද? ඒ නිසා රට කරවන සහ රටේ සියලු පාලකයෝ දැනගත යුතු වෙනවා මහජනතාව පාරට බැස්ස දාට ඒ සියලු නීති රීති සියල්ල යටපත් වෙන අනිවාර්යයි. ඒකම ලෝක ඉතිහාසයේ පෙන්න දෙන පොදු ධර්මතාවයක් තියෙනවා. සාධාරණ ජනාරගල වෙනුවෙන් ජනතාව පාරට බැස්ස දාක ආරක්ෂක හමුදාවල තුවක්කු ජනතාවගේ පැත්තට එල්ල වෙන්නේ නැහැ. අන්න ඒක පාලකයන් අවුරුදු දැනගත යුතු වෙනවා. ඒ නිසා හෙට දවසේ ආරම්භ කරන අරගලය මීට පෙර පැවසි ගෝල්පේස් අරගලයේදී සිදුවුණු වැරදි අඩුපාඩු ප්‍රමාද දෝෂ සියල්ල නිවැරදි කර ගනිමින් තමයි අවසාන ඉලක්කය කරා යන්නේ. අන්නේ යන ජන අරගලයේ වෙනුවෙන් ශ්‍රී ලංක නිදහස් පක්ෂය උපරිම සක්‍රීය දායකත්වය ලබා දෙනා වගේම පූර්ණ ආශිර්වාදය ඒ